සුබ දවසක් කියලා පිළිගන්නවා SR කැමරා ෆොටෝග්‍රැෆි පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද අපිට තියෙන්නේ 8 වෙනි පාඩම. අපි 8 වෙනි පාඩමෙන් බලන්නේ ගොඩක් විශේෂ දේවල්. මේ දේවල් ඔයාලට මග ඇරුණොත් ඔයාට ඇල්බම් එක හදන වෙලාවට විතරක් නෙමෙයි කපල් එකනොත් හොඳට බැනුම් ආන්න වෙන දේවල් තමයි අද අපි කතා කරන්න යන්නේ. කලින් පාඩමේදී අපි වෙල්කම් ඩ්‍රින්ක් එකකින් ඒ පාඩම නැවැත්තුවා. ඊළඟට පොඩි රෙස්ට් එකක් හම්බෙනවා. ඔක්කොමලා වෙල්කම් ඩ්‍රින්ක්ස් ගන්නවා. ඒ වගේම තේ මේසයක් තිබුණොත් තේ මේසෙට යනවා. මේ දේවල් කරනවා. පෝරුවට කලින් නැතුව පෝරුවට පස්සේ තේ මේසය යොදාගෙන තිබුණොත් අනිවාර්යෙන් කපල් එකක් එතනට ඔහා අරගෙන යන්න ඕන. ගිහිල්ලා යාලා කිරිබත් බෙදාගන්න ඒවා මේ දේවල් කැප්චර් කරගෙන තැනක වාඩි කරවලා දෙන්නට දෙන්න කිරිබත් කවා ගන්න වගේ ෆොටෝස් ටිකක් ඔයා කැප්චර් කරගන්න ඕන. සෙටියටම එක්කවත් කමක් නැහැ. ඉන්න අනතුරුව තමයි ඔයාගේ අත්‍යවශ්‍යම ෆොටෝස් ටික පටන් ගන්නෙ. මොකද ඔයා ඊළඟට එයාලගේ වෙල්කම් ඩ්‍රින්ක් එක බීලා ඉවරලා තේමේසේ ඒ ටික වැඩ ඉවරුණාට පස්සේ ඔයා ඒ දෙන්නව ගන්න ඕන කපල් එකයි. ඒ වගේම දෙවනි මනමාලියෝ ඒ වගේම මනමාලියගේ අම්මවත් මේ වැඩේට යොදා ගන්න වෙනවා. මේ කට්ටිය ඔක්කොම එක තැනකට ගෙන්වාගෙන ඔයා මුලින්ම කරන්න ඕන මනාලියට තැල්ල තියෙන ෆොටෝස් ටික කැප්චර් කරගන්න ඕන. මේකට ඔයා හොටෙල් එකේ බලලා සුදුසු ස්ථානයක් යොදා ගන්න. මොකද කර්ණයක් වගේ තියෙන තැනක් නම් වඩාත් හොඳයි. මොකද අපි මේ දේ කරන්න ඕන උදේ කාමරයකනේ. දැන් කාමරයක ගන්න නැති නිසා අපි මේ වෙලාවෙත් තමයි ඒ ටික කැප්චර් කරගන්නේ. ඇල්බම් එකේ මුලට දැම්මට අපි පෝරුවෙන් පස්සේ තමයි මනාලියට තැල්ල තියෙන ෆොටෝස් ටික කැප්චර් කරගන්නේ. අපේ පහසුව සඳහා පමණයි මේ දේවල් කරන්නේ. ඒ නිසා බෑග්‍රවුන්ඩ් එක තිරයක් වගේ ලස්සන තිරයක් වගේ තියෙන තැනක යොදාගෙන පුටුවක් තියලා මනමාලිව එතනින් වාඩි කරවලා මනමාලියගේ මෑණියන්ට කියන්න ඕන තැල්ල තියනවා වගේ ලස්සනට ෆේස් එක කවර් වෙන්නේ නැති විදිහට තැල්ල අල්ලගෙන ඉන්න කියලා. ඒත් එක්කම මනමාලියගේ නිකටෙන් අල්ලලා මනමාලියගේ මූණ දිහා බලන ෆොටෝස් ටිකක් මනමාලියගේ තැල්ලට කිස් එකක් දෙන ෆොටෝ එකක් ඒ වගේ කම්බුලට කම්බුල තියලා ඉස්සරහා බලන් ඉන්න ෆොටෝස් ටිකක් මේ වගේ ඔයාගේ අයිඩියාත් එක්කම ඔයා වැඩේ ලස්සනට ගොඩදා ගන්න ඕන. මතක ඇතුව මනාලියගේ කට් ෂොට් ටිකක් තැල්ලේ බෙල්ලේ තැල්ලේ ඒ වගේම මාල හතේ අතේ තියෙන ඩිසයින් වල සාරි කට්ට මේ හැම දෙයකම කට් ෂොට් ගහලා තියාගන්න. මොකද මනමාලියට තැල්ල තියෙන පේජ් එකට මේ වගේ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්. හරි, ඒත් එක්කම ඔයාලට මතක ඇති අපි මනමාල මහත්මයා එන වෙලාවේදී දෙවනි මනමාලයට අපි කිව්වේ ගිහිල්ලා මල්බොකේ එක දීලා එන්න අපි පස්සේ ෆොටෝස් ටික කැප්චර් කරගන්නවා කියලා. අන්න ඒ අවස්ථාව තමයි මේ වෙලාවේදී අපි යොදා ගන්න ඕන. මොකද මනමාලයා නිවසට හෝ හොටෙල් එකට එන වෙලාවේදී අපිට මල්බොකේස් ගිනිහින් දෙවනි මනමාලයා අතේ මනමාලට යවලා ඒකේ ෆොටෝස් අරගෙන නැවත කාර් එක ගාවට ඇවිල්ලා මේ දේවල් කරන්න ගොඩක් අමාරුයි. එහිඳ අපි ඒ වෙලාවේදී ෆොටෝස් ගන්නෙ නැහැ. මනමාලියට මල්බොක එක දීලා ඉක්මනට එන්න කියලා කියනවා. ඒ වෙලාවේදී නොකරපු ෆොටෝස් ටික තමයි අපි මේ වෙලාවේදී කැප්චර් කරගන්න ඕන. මනමාලි ඒ වගේම දෙවනි මනමාලියෝ මෙයාලා එක තැනක ලස්සනට පේලියට හැඩ ගස්වලා ඊළඟට දෙවනි මනමාලයට නැවතත් මල්බොක එක අතට දීලා කලින් කරපු විදිහටම මල්බොක එක මනමාලිගේ අතට දීලා ආචාර කරන ටික ඔයා කැප්චර් කරගන්න ඕන ලස්සනට ඔයාට එන අයිඩියාත් එක්කම. මනමාලට දෙන්නත් පුළුවන්, ඊළඟට දෙවනි මනමාලියන්ගේ මල්බොකේස් ඒවත් දෙන්න පුළුවන්. මේ දේවල් ඔයාගේ කලාත්මක හැකියාවත් එක්ක තමයි ඔයා වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඕන. හරි, ඊළඟට ඔයා අමතක නොකර මේ හැමෝගෙම තනි ෆොටෝස් කැප්චර් කරගන්න ඕන මෙතනදී. මොකද මේ දේවල් අනිවාර්යෙන්ම ඔයාගෙන් ඉල්ලන දේවල්. මල් කුමාරයෝ ඉන්නවා නම් එයාලගේ, මල් කුමාරියෝ ඉන්නවා නම් එයාලගේ තනි ෆොටෝස්, දෙවනි මනමාලයන්ගේ, දෙවනි මනමාලියන්ගේ, ඒ වගේම කපල් එකත් කෙලින් හිටවල ඒ දෙන්නගෙත් වෙඩින් ෆොටෝ එකක් වගේ කැප්චර් කරගන්න ඕන එතනදී. මොකද මේ තනි ෆොටෝස් පස්සේ ඔයාලගෙන් අපේ චූටි මල් කුමාරිගේ ෆොටෝස් තියෙනවද, මල් කුමාරගේ ෆොටෝස් තියෙනවද, මේ විදිහට ඔයාලගේ කරදර කර කර ඉල්ලන්න පුළුවන්. එයින්ද ඔයාලා මේ දේවල් එකක්වත් අමතක නොකළ මේ හැම දෙයක්ම හොඳට ෆොටෝස් කැප්චර් කරලා තියාගන්න ඕන අවශ්‍ය වෙලාවදී දෙන්න පුළුවන් විදිහට. හරි, මෙන්න මේ දේවල් තමා ඔයා වෙඩින් එකේ කාර්යබහුලම වෙන අවස්ථා. ඔයාට මේ අවස්ථාවෙන් පස්සේ චුටි විවේකයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඔයා මේ අතරතුර ඔයාගේ තෑන්ස් කාඩ් එකේ වැඩේ මේ දේවල් ගැන එලාට්මන්ට් එක දාම දෙනවා නම් ඒ දේවල්, ඒ වගේම ෂයින් බෝඩ් මොනව හරි තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම මේ අතරතුර කාර්යබහුල වුණත් ප්ලෑන් කරගන්න ඕන. මොකද ක්‍රියේෂන් කරන තැන්වල තවත් ක්‍රියේෂන් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඔයාට ක්‍රියේෂන් එක වාගේ ක්‍රියේෂන් එක පරක් වෙන්න පුළුවන්. ප්‍රින්ට් දානකොට එතන වාට පෝලිමේ ඉන්න වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයා මේ උදේ ඉඳන් මෝනිින් ෂූට් එක ඉඳන් මෝනිින් ෂූට් එක ෆොටෝස්ටේ කැප්ච කරගත්තට පස්සේ ඉඳන්ම ඔයා ඒ දේවල් ගැනත් අනිවාර්යෙන්ම අවධානය යොමු කරලා තියෙන්න ඕන. මොකද 12:01 වෙනකොට ඔයාට තෑන්ස් කාඩ් එක, එලාට්මන්ට් හදනවා නම් එලාට්මන්ට් එක, සයින් බෝඩ් හදනවා නම් සයින් බෝඩ් එක, මේ හැම දෙයක්ම ඔයාගේ වෙඩින් එකට ගෙන්න ගන්න අවශ්‍ය වන නිසා. හරි, ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් කපල් එකට ඔයාලා පොඩ්ඩක් ටේබල් විසිට් යන්න, මොකද නෑදෑයෝවිල බලන් ඉන්නවා ඔයාලා පොඩ්ඩක් කතා කරන්න කියලා. එයාලව යවන්න පුළුවන්, යවලා ඔයාට රෙස්ට් එකක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ටෙලිලෙන්ස් එකක් වගේ තියෙනවනම් ඔයාට එයාලා කතා කරන ඒවා, ඔය චූටි ළමයි හිනා වෙන ඒවා, සෙල්ලම් කරන ඒවා, මේ වගේ දේවල් ටිකක් හොටෙල් එක පුරා ඇවිදලා ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන්. මේ වගේ දේවලුත් ගොඩක් වටිනවා ඔයා ඇල්බම් එකක් ක්‍රියේෂන් කරන අවස්ථාවන් වලදී. ඒ වගේම තමයි මනාලියුවල ගොඉන්න වේ චේන්ජ් කරන අදහසක් එයාලගේ තියෙනවද කියලා ඔයාලා අහලා දැනගන්න ඕන. මොකද එහෙම එයාලට අයිඩියා එකක් තියෙනවා නම් ගොයින් වෙ චේන්ජ් කරනවා නම් එයාලා කෑම කාපු ගමන්ම එයාලා ඒ වැඩේට යනවා, ගොයින් වෙ චේන්ජ් කරන්න යනවා. ඒ නිසා ඔයාලා ඊට කලින් දෙමව්පියන් එක්ක ළඟම නෑදෑයොත් එක්ක ගෲප් ෆොටෝස් ටික කැප්චර් කරලා තියාගන්න ඕන. මොකද පස්සේ ඔයාලගෙන් ඉල්ලන්න පුළුවන් වෙඩින් ෆොටෝ එකෙන් අපේ ගෲප් ෆොටෝස් නෑනේ, දෙමව්පියන් එක්ක ගෲප් ෆොටෝස් නෑ, මේ ගොයින් වෙ චේන්ජ් කරාට පස්සේ තමයි ඔක්කොම ගෲප් ෆොටෝස් තියෙන්නේ කියලා ඔයාලට චෝදනාවක් එන්න පුළුවන්. පෞද්ගලිකව අත්දැකීමෙන් මමත් දන්න දෙයක් තමයි. ඒ නිසා ඔයාලා ඒ වගේ මනාලි යුවල ගොයින් වෙ චේන්ජ් එකකට යනවනම් ඔයාලා මුලින්ම කරන්න ඕන අපේ වැඩ කටයුතු ටික ඉවරුනායින් පසුව ගෲප් ෆොටෝස් වලට නෑදෑයන්ට එන්න කියලා කපල් එක දැනුවත් කරන්න ඕන. එයාලට කියන්න අපිට වෙලාව නැහැ, ඒ හින්දා ළඟම නෑයන්ගේ හරි කමක් නැහැ, වෙඩින් කිට් එකෙන් අපි ගෲප් ෆොටෝස් ටිකක් ගමු නේද, මුලින්ම දෙමව්පියන්ට එන්න කියන්න කියලා එයාලට ඒ පණිවිඩයක් යවලා එයාලව ගෙන්නගෙන ඒ ගෲප් ෆොටෝස් ටික කැප්චර් කරගන්න කෑම මේසයට යන්න කලින්. මං හිතනවා වෙඩින් එකේ ගොඩක්ම වැදගත් කරුණු ටිකක් මෙතනින් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා. මෙන්න මේ විදිහට 8 පාඩමත් මම අවසන් කරනවා. channel එකේ reach එක හොඳටම බහලා තියෙන්නේ. ඔයාලගෙන් ඉල්ලන එකම එක දේ like එකක් දාලා comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න කියලා විතරයි. අපි 9 පාඩමෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.